ඔව් අද අපේ YouTube නාලිකාව සමග එකතු වෙන්නේ කාන්තා රෝග පිළිබඳව විශේෂඥ ආචාර්ය දයානි සිරිවර්ධන මහත්මිය ආයිබුවන් කියලා තුමිට ආරාධනා කරනවා. ඇත්තටම අපි පොඩි කෙටි වෙලාවක් තුල කාන්තා රෝග පිළිබඳව කතා කරන්න තමයි මගේ මූලික අදහස වෙන්නේ. මම මුලින්ම දැනගන්න කැමතියි අපි කියන්නේ මේ යంత్ర මන්ත්‍ර ශාන්ති කර්මයේ ක්‍රමවේදයේ දරුපල නැති වුණාම අපි කියනවා කාන්තාවට තනිකන් දෝෂේ කළු කුමාර දෝෂේ නැත්තම් ග්‍රහාපලයක් තියෙනවා. ඔබතුමිය පිළිගන්නවද? ඒ වේ බලපෑමක් තියෙන පුළුවන් දෙත්තටම. ඇත්තටම දැන් ශාන්ති කර්ම කළු කුමාර දෝෂ මේ හැම දෙයක්ම අපේ හිත මානස සම්බන්ධව තියෙන දෙයක්. ඒ කියන්නේ මානසිකව අපේ අපිට තියෙනවනේ ලෝක දෙකක් පෙනෙන ලෝකේ නොපෙනෙන ලෝකේ කියලා එවැනි විශේෂ බලපෑමක් නොපෙනෙන ලෝකේ බලපෑමක් තියෙනවා කියලා පිළිගන්නවද නැද්ද? පිළිගන්න පුළුවන්. පිළිගන්න පුළුවන් අවස්ථා දැන් ඔබතුමිය දැන් ඔය දරුපල නැති මේ කාන්තාවන්ට බෙදහෙදකම් කරනකොට ඒ වගේ අසාමාන්‍ය තත්ත්වෙ ඇති වෙලා නැද්ද? ඒ කියන්නේ ඔබතුමිය බෑ කියපු එකක් මේ පුද පූජාවල් මගින් මේ පුළුවන් වෙච්ච අවස්ථාවක් නැද්ද? නෑ එහෙම එහෙම නෑ කියන්නේ මොකද අපිත් අර දැන් ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමේ පටන් ගන්නෙත් උතන ඉඳලාම තමයි ඔය සම්බන්ධව. ඒ කියන්නේ මනසත් නිරෝගී කරමින් යන ප්‍රතිකාරයක් නිසා එහෙම අවස්ථාවක් යෙදෙන්නේ යෙදිලා නෑ. දැන් ආයුර්වේදයේ හැටියට දැන් අපි දැන් පරණ මිනිස්සු කියනවානේ මේ වාපිත් සෙම් කිපිලා ඇති තුන්දොස් කිපිලා ඇති ඒ හින්දා දෙහි ටිකක් කපලා නූලක් දාන්න වෙලාව බලන්න ග්‍රහපලයක් බලන්න තියෙනවද කියලා යන්තර දාන්න බෝධි පූජා පවත්වන්න. එතකොට ඒ ක්‍රමවේද භාවිතා කරපුවාම මේ ලෙඩ සනීප වීමේ ඉක්මන් ගුණයක් තියෙනවද? මං හිතන්නේ එතනදී හුඟක් වෙලාවට අපිට ඒ බලය එන්නේ කියන්නේ ඔවුන් එම යුවලගේ මානසික තත්ත්වයේ සංකල් මේ සමතුලිතයේ මනස සුවපත් වීමගේ ලෙඩිකමට සුවපත් වෙනවා. අන්න හරියි. ඒක තමයි ඔබතුමිය විශ්වාස. එම ට්‍රිගර් කිරීමක් වෙනවා එතනදී. ඒ කියන්නේ මනස සුවපත් කිරීම තුලින් සිද්ධ වෙන දෙයක් සහ යම් යම් ඒ කියන්නේ අපි අමනුෂ්‍ය දෝෂ කියලා අපිට කියන්න පුළුවන් දැන් කළු කුමාර දෝෂ ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වන එවැනි දෙයක් තියෙනවා නම් ඒ ටික අපේ ශරීරයේ ඒ කියන්නේ සමහර විට බද්ධ වෙලා තියෙන්න පුළුවන්. දැන් අපි ශරීරයේ දැන් ඉන්නකොට අපේ වෙනත් අමනුෂ්‍යෙක් හිටියොත් එයා වෙනස්ම කෙනෙක් බවට පත් වෙනවනේ. ඔව්. අන්න ඒ එවැනි අය අයින් කිරීම, ඒ කියන්නේ මානසික සහනයක් සැලසීම, දැන් ඔය නූල් බැඳීම, මේ හැම දෙයකින්ම කරන්නේ එකක් මානසික තත්ත්වය සුව කිරීම. ඒ වගේම යම් අයහපත් දෝෂයක් තියෙනවා නම් ඒක ශරීරයෙන් අයින් කිරීම. එහෙනම් ඔබතුමිය ඒක බැහැර කරන්නේ නැහැ. බැහැර කරන්නේ නැහැ. බැහැර කරන්නේ නැහැ. ඔව් ඊළඟට මම අහන්නේ දැන් ගොඩක්ම තියෙනවා වෛද්‍යතුමිය මේ කාන්තාවන්ට දරුපල නැහැ. ලංකාවේ ගොඩ දෙනෙක් අහපුවාම ওই ප්‍රශ්නේ දැන් මෑත කාලේ මම දැක්කා දරුපල නැති කාන්තාවක් අවුරුදු 21 කාන්තාවක් අපු මහත්තයෙක් ළඟට ගිහිල්ලා මොනවද බොන්න දීලා මැරිලා. දැන් මාස මේ දෙකක් නැහැ. ඉතින් ඇත්තටම අවුරුදු 21 කාන්තාවක් කියන්නේ දරුපල නැතිකමට බේත් ගන්න ඕන වයසක් නෙමෙයිනේ ඇත්තටම ඕන වෛද්‍ය විද්‍යාවේ පොඩ්ඩක් බලන්න තියෙනවනේ. එතකොට ඒ වගේ මේ කප් මහත්තුරු පස්සේ යන පිරිසකුත් ඉන්නවා. එතකොට ඔබතුමියට එතෙන්ට දෙන්න තියෙන ආදර්ශය මොකද්ද? කප් මහත්තුරු පස්සේ ගිහිල්ලා හරියනවද හැම දෙයකටම? නෑ ඇත්තටම අන්න ඒක තමයි අපි නිකන් අන්ධ විශ්වාසයෙන් අන්ධ ඒ විදිහට යන එක සම්පූර්ණයෙන් වැරදි. මොකද දැන් කාන්තා රෝග මොකද්ද අපිට වෙලා තියෙන්නේ දැන් අවුරුදු 21 දී වුණත් කාන්තා රෝගයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒකට බේත් ගන්න අනිවාර්යෙන්. ඒක එහෙම වෙන්නම ඕනේ. මූලිකව අපි ඒ විදිහට කරන්නම ඕනේ. මං හිතන්නේ ඒකෙන් අපිට සුවපත් කරන්න පුළුවන්. නමුත් යම් කෙනෙකුගේ මනස හෙලවීමක් වෙලා තියෙනවා නම් ඒ తත්වයේ මග අරගන්න තමයි අර වගේ දෙයක් තියෙන. නමුත් අසාමාන්‍ය විදිහට දැන් අර තැබිලි ගෙඩි 20 ගාණක් බොන්න දීලා නැරුණා. අපි දන්න ශරීරයේ වැඩ කරන විදි ක්‍රමයක් තියෙනවා, විදිහක් තියෙනවා. ඒක ඕනම කෙනෙක් දැන් 8 වෙනි ශ්‍රේණියේ වුණත් ඒක උගන්වනවා. එතකොට දැන් මේ ඔලෙවල් වත් ලියන්න ඕනේ. ඒ වගේ දැනුමක් සාමාන්‍යයෙන් තියෙනවා. ඉංග්‍රීසි වෙදකමට ගිහිල්ලා හරි සිංහල වෙදකමට ගිහිල්ලා හරි ඒක නැතිම දෙයක් කරගන්න බැරි වුණොත් මේක මහත්යෙක් ළඟට දේවාලයකට යන්නේ. ඒ වැනි දෙයක් එයා කිව්වොත් ප්‍රතික්ෂේප කරන්න ඒක එයා දැනගන්න ඕනේ. දැන් මට ඒක බොන්න ඕනේ. එහෙම ගියත් මිනිහෙක් තේරුම් ගන්න බෑ මේ තැඹිලි ගෙඩි 21ක් මට බොන්න පුළුවන්. දෙවෙනිකෙනත් තේරුම් ගන්න ඕනේ මේ මිනිහයා ගැඟට අල්ලනවාද මේ ධාරිතාව කියලා. ඒක තමයි. ඒ කියන්නේ අන්නේ ඒ වගේ ඒ වැනි අන්ධ භක්තියෙන් හෝ අන්ධ විශ්වාසයෙන් යන දෙයක් නම් නෙමෙයි මේ අපි දන්නවා දැන් දරුවෙක් පමාවීම කියන්නේ විවිධ හේතු රාශියක එකතුවක්. එතකොට ඒක පුරුෂයා වෙන්න පුළුවන්, කාන්තාව වෙන්න පුළුවන්. මෙම හේතු අපි ඒකින් එක විද්‍යාත්මකව හොයලා බලලා තමයි අපි හරි උත්තරය ගන්න ඕනේ. ඒතර වෛද්‍යතුමිය දැන් ආයුර්වේදයේ සඳහන් වෙනවද
දරුපලවලට මෙන්න මේ කාලේ හොඳයි මෙන්න මේ නැකත් හොඳයි මෙන්න මේ කාලවල එකතු වීම හොඳයි ඇත්තටම දැන් අපි ඇත්තම කතා කරොත් එහෙම ලංකාවේ ගොඩ දෙනෙකුට ළමයි උපදින්නේ ළමයි හදන්න කියලා එකතු වීම වලින්ම නෙමෙයිනේ ඔව් ළමයි හදන්න කියලා එකතු වෙන්නේ මම හිතන්නේ 100ට අල්ප ගානයි ඔව් ගොඩ දෙනෙක් අර මොකද ඒකට කියන්නේ ලිංගික ක්‍රියාවලිය එකතු වෙනවා තමන් නොදැනීම දරුපලයක් හට ගන්නවා එතකොට මේ ලංකාවේ මේ කාලගුණික දේශගුණික විපර්යාසත් එක්කලා මෙන්න මේ මාසවල මේ අවට පුරට එහෙම මොන හරි සීමාවක් මේක තියෙනවනේ ඔව් දැන් විශේෂයෙන් එතනදී අර සරු කාලය ඇතිවීම මං කියුවේ 24යි කියලා ඩිම්බයක් තියෙන්නේ ඔන්න ඔය කාලය ඇතිවීම තමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අපි මේ කාලෙදී මෙහෙමයි කාන්තාවක් ඉපදිලා තියෙන්නම දරුවෙක් හැදීම සඳහානේ ඒ නිසා කාන්තාවගේ විශේෂ විශේෂ දැන් හෝමෝන ක්‍රියාත්මක වීමත් සමගම ආකර්ෂණයක් අය අය කෙරෙහි විශේෂ ආකර්ෂණයක් එනවා අර ඩිම්බේ මුදාහරණ කාලයට ඒ වගේම කියන්නේ පිරිමි පාර්ශවය පාර්ශවය අදලා ගැනීමක් තියෙනවා දැන් ඒ වගේම අද හොයලා හොවාගෙන තියෙනවා විශේෂයෙන් ස්ත්‍රී පොඩි කාන්තාවන් දූෂණය ඇතිවීම බොහෝ විට සිද්ධ වෙන්නේ මේ සරු කාලය තුලදීමයි කියන එක. ඒ කියන්නේ අර ෆෙරමෝන්ස් කියන తత్వය. ඒ කියන්නේ විශේෂයෙන් හැම හැම පිරිමි කෙනාටම වරද පටවන්නත් බෑ එතන. ඔව් ඒ කියන්නේ ඒ කාලයට එයා නිසැදින්ම ග්‍රහණය කරගන්නවා. ඒ යම් සුවඳක් විහිදෙනවා. ඒ කියන්නේ ඒක එක එක්කෙනාට ඒ සුවඳ ඒ කාලයට. ඒ කියන්නේ දැන් විශේෂයෙන් අපි දන්නවනේ ඒක සත්ව ලෝකයේ තියෙනවා ඒ වගේ මනුෂ්‍ය ලෝකයේ තියෙනවා පුරුෂ පාර්ශවය ආකර්ෂණය කර ගැනීම සුවඳක් විහිදවනවා සුවඳක් විහිදවනවා එකක් අනිත් එක අපි දන්නවනේ අර දැන් අපි කතාවට කියන්නේ යුවතියකගේ කතාබහ සුකුමාර ගතිය ගමන බිමන මේ සියල්ලම වෙනස් වෙනවා ඒ කියන්නේ ඇය එම කාලයට ඇය ඊටාම පුරුෂයින්ට ප්‍රිය වෙනවා පුරුෂයින්ට ප්‍රිය වෙනවා ප්‍රිය කතාව ඒ කියන්නේ වෙන වෙනදාට වැඩිය විශේෂයක් ඇයිගේ දකින්න. එතකොට ලංකාවේ ස්ත්‍රී දූෂණ වල ගත්තහම කතාව මූලාරම්භය ගත්තහම ඔය ඕක තියෙන්න පුළුවන් කියලා කියන්නේ. තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් බොහෝ විට. මොකද ඒ බොහෝ විට අර ෆෙරමෝන්ස් කියන එහෙම නැත්නම් අර ශරීරයෙන් නිපදවන යම් ඒ කියන්නේ අපි කිය සුවඳක් කියලා කියන්න පුළුවන්. එක එක තැනැත්තියකින් තැනැත්තියට ඒම සුවඳ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ ආකර්ෂණය සාමාන්‍ය පුරුෂ පක්ෂයට එම සරු කාලයේදී ඇදගන්න එක ක්‍රමයක් තමයි හොයලා තියෙන්නේ ස්වභාව ධර්මයේ විසින්. එතකොට වෛද්‍යතුමිය දැන් මේ මං අහලා තියෙනවා දැන් වැඩිපුරම මේ යට ඇඳුම් ඇඳගෙන හිරට ඇඳගෙන ඉන්නේ ඒවා ඒ කියන්නේ ඝනකම් රස්නේ ඇඳුම් ඇඳගෙන පිරින්න පිරිමින්ට මේ කෝෂවල තියෙන ශක්තිය උෂ්ණ ගතිය නිසා විනාශ වෙනවා කියලා. එතකොට ඒකේ ඇත්තක් තියෙනවා. එතකොට පිරිමින් ඒ කියන්නේ වැඩක් බර වැඩ කරන්නේ නැති වෙලාවට යට ඇඳුම් ඇඳෙන්නේ නැතුවට කමක් නැද්ද? ඒකේ කතාව මොකද්ද? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ තද ඇඳුම් ඇඳගෙන ඉඳීම යට ඇඳුම් ඇඳගෙන ඉඳීම සහ රස්නේ හුඟක්ම රස අපි වාඩි වෙලා ඉන්නකොට ඒක තනම වාඩි වෙලා ඉඳීම එහෙම නැත්නම් හුඟක්ම තදවුවේ රස්නේ තනක ඉඳීම ඒ වගේම අපේ ඉලෙක්ට්‍රොනික එහෙම නැත්නම් වෙනත් අපේ පරිගණක ආශ්‍රිතව නිතර නිතරම ඉඳීම වගේම මානසික පීඩන බහුලව අපේ වැඩක ක්‍රියාකාරකම් එක ගැලී සිටීම පිරිමි පාර්ශවයට උණු වතුර අගුණද ඒකත් ඔව් ඒ කියන්නේ විශේෂයෙන් අපි ස්නානය කරනකොට පිරිමි පාර්ශවය එහෙම උණු වතුර අගුණයි කියන්නේ ඒකයි කියන්නේ ශරීර අණ්ඩකෝෂය හැම වෙලෙම නිර්මාණය වෙලා තියෙන සීතල පරිසරයක් සීතල අපි විශේෂයෙන් කියනවා කූල් තෙරපි කියලා ඒ කියන්නේ අණ්ඩකෝෂය අපි කියනවා සීතල ఐస్ బ్యాగ్ එහෙම නැත්නම් ఐస్ ජෙල් වගේ එකකින් රැප් ක ඔතලා තියන්න විනාඩි 20ක් විතර මේක හපුවා ඊළඟට ఐస్ කැට තියාගෙන ඉඳිද දන්නෙත් නෑ අණ්ඩකෝෂ වලට මේක අහලා ఐస్ කැට කියන්නේ සීතල සීතල අවශ්‍යයි එතනදී ඒ අර උෂ්ණයෙන් තමයි බකලා අණ්ඩකෝෂ මේ නිර්මාණය වෙලා තියෙන්නේම සීතලට හැකිලීමට නේ ඔව් සීතල අවශ්‍යමයි ඒ ශුක්‍රාණු වල හරි ක්‍රියාකාරී නිවැරදි ක්‍රියාකාරීත්වයට ඒ කියන්නේ නිරෝගී භාවයට ඒ නිසා ඒක ඕනේ ඒ වගේම කාන්තාවගෙත් ඒ කියන්නේ නිරෝගී ආර්ථවයක් කියන එක මුවක් බලාපොරොත්තු වෙන්න ඕනේ හරියට මාසකට වරක් සිද්ධ වෙන ඔසප් වීම කිසිම වේදනාවක් නැතුව ඒ වගේම අර ශේෂ්ත්‍රගත දෝෂ තියෙන්න බෑ සිස්ට් ෆයිබ්‍රොයිඩ් වගේ දේවල්. ඒතර කාන්ත එහෙම නිරෝගී කාන්තාවක් නිරෝගී පුරුෂයෙක් සමග එකතු වීමෙන් තමයි අපි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔබතුමිය කියන්නේ දරුපාල නැතිකමට කාන්තාවට දරක් ඇඟිලි දික් කරලා හරියන්නේ නැහැ. පුරුෂ පාර්ශවයට වැඩ දෙන්න පුළුවන්. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේකට ප්‍රතිකාරම තියෙනවද? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතාම ලස්සනට විස්තර කරලා තියෙනවා මේ හැම එකම එකිනෙක හේතු මොනවද සහ ඒකට ප්‍රතිකාර මොනවද. හොඳයි. අද මේ
කාන්තාරෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ආචාර්ය දයානි සිල්වර්ධන මහත්මයතුමා අපි සමග මේ කතාව වේදුණු. ඇත්තටම එතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි YouTube නාලිකාවට. එතුමියගේ අදහස් පළ කිරීම පිළිබඳව නැවතත් අපි එතුමිය සම්බන්ධ කරගන්නවා නබෝදිනකින්. ආයිබෝන්. ආයිබෝන්.